ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථිර ලෙසම යලි ගොඩනැංවීමේ අපේක්ෂාවෙන් වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කිරීමට කටයුතු කළ බව ඊයේ පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළා. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දක්වන වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා මීට පෙර මූලස්ථානයේ ලියකියවිලි ආරක්ෂා කිරීමේ අරමුණින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනු කර තිබුණා. එම පැමිණිල්ලට අනුව අද දිනේදී දැනට බෙදී ඇති කණ්ඩායම් දෙකටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණීමට උපදෙස් ලබා දී තිබුණත් අද දිනේදී එම ස්ථානයට පැමිණියේ දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඇතුළු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන කණ්ඩායම පමණයි. මේ අපි කරපු පැමිණිල්ලට අදාළව පරීක්ෂණ කටයුතු සිදු කරන්න තියෙනවා. 10ට එන්න කියලා කිව්වා. යතුරු අරන් ගිහිල්ලා මං හිතන්නේ මේවා අස්ථානගත කරපු පිරිස තාම නැහැ. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විරුද්ධව පනවපු වාරණ නියෝගයට අපි නීතිමය කටයුතු ආරම්භ කරන්නේ 18 වෙනිදා. මේ ප්‍රශ්නේ මූලික ආරම්භය ඇවිල්ලා ප්‍රතිපත්තිමය කාරණාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට ගෙන යෑමේ වැඩපිළිවෙලේ අවසාන ප්‍රතිඵලයක් තමයි මේක. ඉතින් ඒ නිසා පක්ෂයේ ලේකම්වරයා විදිහට මේ ගොඩනැගිල්ල තියෙන මගේ බාරේ වෙන කාටවත් යතුරු දීලා හරියන්නේ නැහැනේ. කෙසේ වෙතත් එම කණ්ඩායමටද අද දිනේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමට හැකි වූයේ නැහැ. අවසානයේදී මිත්‍රපාල මහතා තවත් දම්වැලක් මූලස්ථානයේ ප්‍රධාන පිවිසුමට දැමීමට කටයුතු කළා. ඔය ඊයේ තිබිච්ච නීති විරෝධී දේශපාලන මණ්ඩල රැස්වීමට අපි ගියේ නැහැ. දේශපාලන මණ්ඩලයේ බහුතරය පක්ෂයේ මහලේකම්තුමා දරන ස්ථාවරයේ තමයි දරන්නේ. ඒ නිසා අපි ඉතාම නුදුරේදී එතුමාගේ නායකත්වයෙන් නිල වශයෙන් එතුමාට හිමි බලතල ප්‍රකාලව දේශපාලන මණ්ඩලයේ බහුතරය කැඳවලා අපිට පුළුවන් වැඩබලන සභාපතිවරයෙක් පත් කරගන්න අපි ඒක කරනවා.